අද අපට තියෙන්නේ කාලය පාඩමෙන් පස්සේ බෙදීම දෙක පාඩම. බෙදීම දෙක පාඩම. හරි දැන් අහගන්නකෝ. ඉතින් මේ පාඩමේදී ඔයාලා ඉලක්කම් දෙකේ සංඛ්‍යා 3න් සහ 4න් බෙදනවා. දැන් 4 සහ 3ේ ගුණනවාක ඔයාලා දන්නවනේ. නේද? ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මුලින්ම අපි ප්‍රායෝගික විදිහට 3න් සහ 4න් බෙදනවා මේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාව. ඊට පස්සේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් 3න් බෙදනවා දීර්ඝ බෙදීමේ ක්‍රමයට. නේද? ඊට පස්සේ 4න් බෙදනවා දීර්ඝ බෙදීමේ ක්‍රමයට. ඊට පස්සේ කවර හෝ සංඛ්‍යාවක් ඉලක්කම් දෙකේ කවර හෝ සංඛ්‍යාවක් 3න් හරි 4න් හරි බෙදීමේ ගැටලු විසඳනවා. නේද? ඉතින් මේ පාඩමේදී ඔන්න ගුණන වගුව නැවත උමනා වෙනවා. නේද? චක්‍රේ නැවත උමනා වෙන 3 වරක් සහ 4 වරක්. හොඳට මතක තියාගන්න ඔය ගුණ කිරීම සහ බෙදීම එකට එක සම්බන්ධ වෙන පාඩම්. නේද? බෙදීමට ඔයාලා දන්නවා එකතු කිරීමක් තියෙනවා, අඩු කිරීමක් තියෙනවා, ගුණ කිරීමක් තියෙනවා. නේද? ඒ හැම එකක්ම එකට එක සම්බන්ධයි. ඒක නිසා එකක් දන්නේ නැතුව මේක කරන්න බෑ. හරි. පැහැදිලිද? මම මේ ගුණ වගු පාඩම් නැති අයට කිව්වේ අනිවාර්යයෙන්ම අදවත් ඒක පාඩම් කරගන්න ඕන. හොඳද? රයිට්. संख्या දෙකේ සංඛ්‍යා 3න් බෙදමු. ඉලක්කම් දෙකේ සංඛ්‍යා 3න් බෙදමු. හොඳයි ලියාගන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නය. එකක් ලියන්න. පොත් 36ක් සමානව පෙට්ටි 3කට අහන්නේ මෙන්න මේක එක් පෙට්ටියක එක් පෙට්ටියක අපූරණ ලද එක් පෙට්ටියක අසුරණ ලද පොත් ගණන කීයද? එක් පෙට්ටියක අසුරණ ලද පොත් ගණන කීයද? උතේ මේ කියන්නේ මේ විදිහේ පොත් නේද? ඔව් පොත් තිබුණා, පොත් ගොඩක් තිබුණා. ඒක තමයි ඒ වගේ පොත් තිබුණා කියලා. ඔව් මෙන්න තියෙනවා පොත් 30ක්.
ඔය විදිහේ පොත් නීතියක් තිබුණා කියලා හිතන්න. මේ අහන්නේ මොකද්ද? පෙට්ටි තුනකට දානු. මෙන්න එක පෙට්ටියක්, මෙන්න තා පෙට්ටියක්, මෙන්න තා පෙට්ටියක්. එතකොට මොකද කරන්න වෙන්නේ? පෙට්ටි තුනකට දානවා කියන්නේ බෙදන්න වෙනවා. නේද? පොත් බෙදන්න වෙනවා. අපි තෝගන නෑ අඳින්න එපා. ඔයාලා ලියන්න විතරයි ඕන. උත්තරේ 12යි. නේද? දැන් තේරුණාද මේ මේ කියලා තියෙන දේ? පොත් ගොඩක් තිබුණා මේ පෙට්ටි තුනකට දානවා. අසුරණමයි කියන්නේ මොකද්ද? 12යි සර්. ඇතුලේ පිළිවෙලකට තියෙනවා. 12යි. සමානව බෙදන්නේ බෙදුවාම එක පෙට්ටියක කීයක් වෙනවද කියලා තමයි අහන්නේ. ආ කියන්න මට කොහොමද මේක බෙදන්නේ කියලා? 12ක් සර්. දැන් උනේ හදන්නේ කොහොමද? හදන්නේ කොහොමද? 3ට ගන්න ඕනේ. 3ට තුනෙන් බෙදන්න ඕනේ. ඔය කඩු කරන්නේ. ඔව් මොකක්ද තුනෙන් බෙදන්න ඕනේ? මොකක්ද තුනෙන් බෙදන්න? තුනෙන් බෙදන්න තුනෙන් දිස්සය බෙදන්න ඕනේ. इनको නේද දැන් අපි නිකන් ඩීස් කැට ඔයාලා දන්නවනේ නේද ඩීස් කැට වලින් 36 පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි තුනට පහගෙන ඉන්න විතරයි තියෙන්නේ 10 දඬු 3යි කැට 3යි 6යි 6 දඬු 3යි කැට 6යි කැට 6යි අන හරි එකේ වා 6ක් තියෙනවා නේද ඔන 36 දඬු හා කැට වලින් පෙන්නුවෝ ඩීන්ස් කැට වලින් පෙන්නුවෝ මෙන්න මේ විදියයි 36 ඔන්න ඔය පොටු ඇතුලේ තියෙන්නේ නේද රයිට් දැන් අපි මොකද කරන්නේ තුනෙන් බෙදනකොට පළමුව දඬු තුන තමයි බෙදන්න ඕන මේ දඬු තුන තමයි මුලින්ම බෙදන්න ඕන තුනට බෙදනවා තුනකට බෙදුවාම ආව එක එක පෙ එක කෙනෙකුට එක ගාණ ලැබෙනවා නේ එකක් වෙනවා නේද මේ දඬු තුන සමානව තුනට බෙදුවාම එක දණ්ඩක් වෙනවා පැහැදිලිනේ ඔව් එක දණ්ඩයි ඊට පස්සේ තමයි අපි කැට බෙදන්නේ කැට 6 සමානව ගොඩවල් තුනකට බෙදනවා කීයක් වෙනවද දැන් ඉන්නේ එක්කෙනෙකුට කීයක් ලැබෙනවද දෙකයි දෙකයි එකක් උත්තරය ආවනේ 12. එහෙනම් මේ දඬු හා කැට වලින් ඉතාලු පහසු වෙන අපිට බෙදීම කරන්න පුළුවන්. මේ බලන්න නැවත ආගන්න මුලින්ම බෙදන්නේ දඬු. මුලින්ම කැට බෙදන්න ගියොත් පොඩි අවුලක් වෙනවා. මෙතන නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඉස්සරහට ප්‍රශ්නයක් වෙනවා. නේද? දඬු මුලින්ම දඬු තුන බෙදුවා. එකක් ආවා. ඊට පස්සේ කැට 6 සමානව පොඩවල් තුනකට බෙදුවා. නේද? දෙක දෙක බෙදන්න පුළුවන්. ඔය තමයි තමයි උත්තරේ දෙකක්. උත්තරේ තමයි අපිට 12 කියලා ගන්න පුළුවන්. එහෙනම් අපිට 36 තුන. ඔකල ගන්න ඕනද? 12. හොඳයි. එහෙනම් අපි මේක මේ විදිහට ඇඳගමු නේද? කමෙන්ට් හොඳයි මේක. අන්තිමට තුන. එහෙනම් ඇඳගන්න. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් 36 බෙදීම 3 සමානයි 12. උත්තරේ 12. දඬු හා කැට වලින් බැලුවත් ඒක එනවා. හරි. දැන් අඳ ගන්න ඩිස් කැටයි. ආයයි අතේ. මම ගණන් කරන් දෙන්නේ. මේවා. මම කරන්නේ දඬු කැට අඳින්න ඉතර වෙලා ගන්න එපා ඉතාල සරල ඇඳ ගන්න හොදේ අතුලයි අතුල අතුලයි අතුල දඬු කැට පුතේ සරලව
හරි බලමු එකයි කුට තුන බැගින් පෑන් 65 पेन्ना करला ගෙදර දඬුහක් ඇට තියෙනවා නම් නේද ඇත්තටම කරලා බලන්නත් පුළුවන් उत्तर उत्तरे මම රවුම් කරේ මේ සමානව බෙදෙන විදිය පෙන්වන්න
තුනකට නේ බෙදන්නේ නේද පුතේ මෙන්න දෙක ඉතුරු දෙක ඒ දෙක රවුම් කරන්න එපා නෑ පෙන්නේ उत्तर දීන්ස් කැටවලින් බෙදන්න පුළුවන්. නඩුවකට. ඔව් දඬුකට. 11යි 30යි. පිළිම දඬු කැටවලින් වෙන්න පුළුවන් පුතේ. කොහොමද? 11යි 30යි. කුටෝ තින්නුණක් පුළුවන් ඔන්න දඬුහා කැට හිතින් සෙට් කරගන්න පුළුවන් නම් ලේසි. සයි. කැඩි කැඩි යහෙන්නේ. සෑ කැඩි කැඩි යහෙන්නේ. දනුහා කැට ඇඳලා බලන්න නේද මේකේ සර් මේක කරන්නේ කරන්න ඕනේ කියන්න ඕනේ දැන් කරන්න ඕනේ ඉතා සරලව දනුහා කැට ඇඳලා බලන්න නැත්නම් තමන් ගාව ඩීන්ස් කැට කට්ටලයක් තියනවා නම් ඔන්න අරගෙන බලන්නත් පුළුවන් සර් දැන් ඕක අඳින්න ඕනේද එතකොට දඬු තුනයි කැට පහයි නේද පුතේ මුලින්ම දඬුනේ බෙදන්නේ දඬු තුනට බෙදුවාම එක එකනේ ඉන්නේ එකයි දැන් මේ බලන්න එක එකනේ ඉන්නේ සමානව බෙදුවාම එක කොටකට එකයි එන්නේ කැටක් තිබින් එක එක තමයි එන්නේ ඕරෝ කැඳ ගන්න ඕනද
अहन प्रश्न उत्तर दें बे अहने मट क्यूते वचने की अलवा ඔය ඒ වගේ ප්‍රශ්න අහන්න එපා ඇඳ ගන්න නෙවෙයි මම දැන් ඔයාලට කිව්වේ මේක කරන්න කියලා නේ දැන් දඬුහා කැට වලින් කරන්න කියලා නේ කිව්වේ මම අඳින එක මම බෝඩ් එකේ ලියන ඔක්කොම අඳින්න යන්න එපා ඔයාලා කරන්න ඕන නේද මේක අඳින්නද කියලා අහන්න දෙයක් නැහැ නේ මේක අඳින්න එපයි නැත්තම් කරන්න බෑනේ ඔයාලට ඉතින් කරා නම් පුළුවන් නම් කමක් නැහැ दीर्घ बेदीमा को दीर्घ बेदीमा दीर्घ बेदी गणन पुलवाणा दीर्घ बेदी चुटा को प्रायोगिक प्रमेट मुलिम पेदलग्र इक पास दीर्घ बेदी कलबल कलबल मुकुत करे हम පැහැදිලිව අහගෙන ඉඳලා ඒ දෙය කරන්න. මේ දැන් ඩීන්ස් කැට මගේ අතේ නැහැ. ඔයාලා ගාව තියෙනවා නම් කරලා මම අතේ නැති නිසා තමයි ඇන්දේ. හරි, පළවෙනි එක තේරුණානේ. දඬු 3යි මේ 35නේ. දඬු 3යි කැට 5යි. නේද? මුලින්ම දඬු 3 බෙදුවා එකක් ආවා මෙන්න එක. ඊට පස්සේ කැට 5 තුනට බෙදුවා. සමානව තුනට බෙදුවා ඒත් එක එක තමයි එන්නේ නේද දෙකක් ඉතුරු වෙනවා right ඊළඟ 64 බලමු 64 ට අපිට අඳින්න වෙයි දඬු කීයක්ද දඬු 6ක් අඳින්න වෙයි ආ 64ක් නේද 64ක් දඬු 6 තමයි මුලින්ම බෙදන්නේ ආ බෙදන්න බලන්න देख देख गान पुलवा नहीं तो पुत्र देख देख गान पुलवा ये ना एक गोड़ा करता देखा है आधे फैटा देख बेदनो फैटा देख देख गान ना बैल ये ना एक एक गान आ एक गोड़ा करता एका ही इतुरु एका नहीं इतुरु एका बारा ना कोच्चर लेसी तो क्या ला आधे हैटा आटा ते विधि रख रहा है अवश्य हटाट की
हाय तूने तबे दुआ हाँ मैं किसी देखा ही जरूर देखा ही हाय तूने तबे दुआ हाँ मैं देखा ही नहीं देवराक तूने नहीं हाय वे नहीं नहीं तो पुत्र वने देख आकर ही तू मना बिनो आटा तूने तबे दुआ हाँ मैं आटा तूने तबे दान ने बे हारी है तबर हाय ना पुलवा हाय बे दुआ हाँ मैं देखा ही हाय इधर आटा वेरा कोड़ा ताद देखा तीर निसा इतुरु देखा ऐर माय आटी लिए ना इतुरु देखा अनु हाय एक ना गैटलुआन ने नावे तूने तबे दुआ हाँ मैं ओ तूना के ना हाय तो देखा के ना नेद हाय तो देखा मुकुट ने इतुरु ऐने ने इतुरु ने ओ पीली तुरु है आ तीस देखा है ओ मैं के उत्तर ही नहीं होंडे पीली तुरु तीस देखा होंडा है और ना मैं तूने बेदी में प्रायोगिक क्रमयाक पौराला दी गणगाता नेद तूने बेदी में प्रायोगिक क्रमय होता है ओ देंग वाट तेरे नवाद ओम कराने पुलवान ना गोड़ा होता है निनेद हितिन बेदागा ने पुलवां है कि आप अपने लेबिनो प्रायोगिक क्रमय करते बेदुआ डे पास से राइट हितिन है ना आप इटे इलाके टे दिए ने दीर्घ बेदीम इलाके टा आप ही में इलाका में देखे सांकेत तूने बेदमु दीर्घ क्रमय तो कामली बना हर हर सागी ये डर दी बरवेन्ने ओ बुते डैंग बरकरान हादर ने अभी